Navigator with Kavi Production. ආයුබෝවන් සුබ දවසක් Navigator with Kavi සමගින් අද ඔබ හමුවට එන්නේ ඇය ගැන කතා කරොත් එහෙම ඇය සුවිශේෂී කෙනෙක්. ඇය ගැන ඔබ දන්නවා නෝනාවරණී මහත්තුරණී කියන ටෙලි නාට්‍යයේ මාලි නන්දනී කිව්වහම ඇය කවුද කියන එක ඔබ දන්නවා. ඉතින් ඇයව අද අපේ නාලිකාවට අපි ආදරෙන් පිළිගන්නවා ඇය සනෝජා බිබිලි. ආයුබෝවන් සනෝජාගේ දායක වෙන කෙනෙක් හැටියට මීටින්ග්ස් වල ඉදිරිපත් වෙනවා මට. ඒ වගේ තමයි අපි සිනමා සම්මාන උළෙලක් සම්මාන ලැබෙන උළෙලක් කරනවා. මේ ටිකක් මේ අවුරුද්දේ දැන් මුල්ම කාලේනේ මැද වෙනකොට ඒ සිනමා උළෙල සම්බන්ධව අපි එකතු වෙලා මේක විශේෂ ලොකු කාර්යයක්. ඒක නිසා මේ දවස්වල ඒකත් අපි කතා කරගෙන යනවා. මට පොඩි දෙයක් අහන්න ඕනේ. මේ අපි එදා දැක්ක සමෝජ බිබිලුව තමයි මේ තාමත් එහෙම ඉන්නේ? මොකක් හරි රහසක් තියෙනවද මේ වගේ ලස්සන සුන්දරත්වයේ? හැමෝම මගෙන් ඒක අහන දෙයක් තමයි. ඇත්තටම මං චුට්ට මහත් වෙලා එදා දැක්ක විදිහ වගේ මහත් වෙලා. ඒට හේතු නම් නැති මේ කොවිඩ් නිසා කිසිම එක්සයිස් එකක් මුකුත් නොකර කණේකමයි කරන්නේ. මං චොක්ලට් කන්න හරිම ආසයි, හරි පෙරේතයි. ඉතින් ඒක නිසා මම ගොඩක් මහත් වෙලා. ඉතින් මොකද අපි එක්තරා කාලයක් නොකන ඔබී හිටියා, දැන් එහෙම බෑ. අපි දැන් වයසට ගිහිල්ලානේ, ඒ නිසා අපි මේවා කන්න ඕනේ දැන්. ඒක නිසා මං කාලේ චුට්ට මහත් වෙලා ඉන්නේ. හැබැයි මේක දැන් තියෙනවා සමහරක් වෙලාවට වයසට යනකොට පෙන්ඩස් අඩු කරනවා. උපදෙස් ගන්න බොහෝ දුරට එයා තමයි මට කියලා දෙන්නේ ගොඩක්. මෙන්න මේ විදිය කරන්න, මේ විදිය කරන්න සම කොහොමද තියාගන්න ඕනේ කොහොමද. ඒ වගේම හැම වෙලෙම සිනාමුසු මූණින් ඉන්න, අනුන්ට හොඳ කරන්න, යහපත් ක්‍රියාවන් වල යෙදෙන්න. ඒ වගේම ගොඩක් මට එයා දැනුමුතුකම් ලබා දෙනවා. ඒ නිසා වෙන්නේ නැති මම එදා දැක්ක සමෝජ බිබිලෙම වෙන්නේ. හැබැයි එයාටත් බැරි වෙලා තියෙනවා මගේ කෑම නම් නවත්තන්න. ඒක තමයි මේ ඉන්නේ. මම ගොඩක් අයගෙන් ඉල්ලනවා ඇත්තටම ඔගොල්ලෝ ගිහිල්ලා බලන්න එතෙන්ද කියලා. මොකද එතෙන්ද ගිහිල්ලා බැලුවාම තේරෙයි මම මේ කියන්නේ ඇත්තද බොරුවද කියන එක. ඔව්. එතකොට අක්කේ මේ තව දෙයක් අපි දැනගන්න ඕනේ. මේ ඇයි මේ එකපාරටම දැන් මේ පේන්නේ නැත්තේ? ඇයි මේ සිනමාවල් පේන්නේත් නැහැ? ඊට පස්සේ අපි වෙලු පුංචි තිරේ නැහැ. වේදිකාව ගත්තත් එහෙමයි නිකන්. ඇයි නිකන් එකමයි කාර්ය බහුලත්වයත් එක්කද? ඇයි මගේ කීප දෙනෙක් අද ඇත්තට ওই ප්‍රශ්නේ ඇහුවා. ඒ වගේ තමයි මම කීප දෙනෙක් ටෙලි නාට්‍ය වලට කතා කරනවා. ඒගොල්ලෝ කතා කරන්නේ ඉතාම අඩු මිලකට. ඔව්. ඉතින් අපිට බෑ අද ඉන නව පරපුර ඉන්න නිලියන් යම්සි මුදලක් අපි අය කරන්න ඕනේ. මොකද අපිත් කරන්නේ රැකියාවක්. අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට බෑ අපි එදා ගත්ත මුදලක් අද යන්න. ඔව්. මොකද අපි කඩේකට ගියාම අපිට දෙන්නේ නැහැ නේ ඒ ගානටම කියලා අපිට දෙන්නේ. ඒ වගේම තමයි දවසින් දවස චුට්ට චුට්ට මිල වැඩි වෙනවා. ඔව්. ඉතින් අපි අපේ අගේ එහෙම පිටිම නැති වෙලා යනවා. අපි අඩු මුදලකට ගියොත් එහෙම. ඉතින් ඒ නිසා මම ගොඩක් ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. මම ලොකු මුදලකට යන්නේත් නැහැ ඇත්තටම. ඉතින් ඕක එක හේතුවක්. අනිත් එක තමයි අපිට ඔබින චරිතයක් දැන් වෙන්නුනේ. අපිට බෑ බෙමතික චරිත රඟපාන්න. එතකොට අපිට ගැළපෙන චරිතයක් වෙන්න ඕනේ. එතකොට අනිත් එක තමයි දැන් ගොඩක් නව පරපුරේ ඉන්න හොඳ රංගන ශිල්පිනියන් ඉන්නවා, ශිල්ප ශිල්පිනියන්. ඉතින් එතකොට අපි ඒගොල්ලන්ට අවස්ථාව ලබා දීලා අපි දැන් අපේ කාලේ ඉවරන්නේ දැන් අපි පැත්තකට වෙන්න ඕනේ. ඒත් අපේ ජනප්‍රියතාවයේ එදා වගේම අදත් තියෙනවා. ඉතින් ඒ ජනප්‍රියතාවය රැකගෙන ඉඳීම හොඳයි කියන එක මම හිතුවා. වෙයි මට හොඳ චරිතයක් ගාවත් අනිවාර්යයෙන්ම මම කරනවා. මොකද ප්‍රේක්ෂකයෝ මට සෑහෙන්න කොටසක් ඉන්නවා මගේ චිත්‍රපටි, මගේ ටෙලි ඩ්‍රාමාස් බලන්න. ඉතින් ඒගොල්ලෝ මගේ ඉල්ලීමක් කරනවා. සමහරවිට මම ඇත්තටම චිත්‍රපටියක් අධ්‍යක්ෂණය නෙවෙයි නිෂ්පාදනය කරන්න ගියා. මම අධ්‍යක්ෂණය කරන්න තිතුවා. අධ්‍යක්ෂණය ගැන තාම දන්නේ නැහැ. මම නිෂ්පාදනය කරන්න ගිය වෙලාවේදී ඒක ස්ක්‍රිප්ට් රයිටර් මට ලොකු වංචාවක් කරා. අන්නම කියන්නේ මට එතනින්ම එපා වුණා. ඒ කියන්නේ මේ අපේ ශේෂ්ත්‍රයේ මුදල්
මුදල් මුදල් මුදල් ඇති. ඉතින් අද තාම අනේ මුදල් ටික ආපහු නැවත ලබා ගන්න බැරි වුණා. ඉතින් එහෙම වංචාවල් කරන මිනිස්සු අතර ඇයි අපි මේ වගේ දේවල් කරන්නේ කියන හැඟීම මට ඒ මුදල් තියාගෙන මම වෙන දෙයකට යොදවනවා කියන එක මට ඒ වෙලේ හිතුණා. ඉතින් අපි හැමදේම පරිස්සමෙන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම හැම වෙලේම දැන් රංගම් පාන්නේ නැහැ කියන මතයේ මම ඉන්නේ. මම රඟපානවා. මම මොකද මගේ ප්‍රේක්ෂකයන්ට ඕනේ දේ මම ලබා දිය යුතුයි අනිවාර්යයෙන්ම. ඉතින් අපි බලමු ඉදිරියට. එතකොට මේ සමුජක්කේ මට තව දෙයක් දැනගන්න ඕනේ. දැන් සමුජ බිබිලිය කියන චරිතය දැන් ඇත්තම කියනවා නම් ප්‍රවීණ චරිතයක්නේ. දැන් ඔය අද අපි කතා කරා නවකය ගැන. ඉතින් එතනදී ඔය හිතනවා දැන් ඒගොල්ලන් ඒ අපි හිතමු මේ නවක පරපුර රංගනයට දායකත්වයක් දෙනකොට යම් ඒගොල්ලෝ යම් මුදලක් අය කරනවා. එතකොට ඔයගොල්ලෝ හිතගෙන දැන් අක්කා හිතන්නේ දැන් අක්කලගේ ඒ තියෙන මේකට වඩා අඩු ප්‍රමාණයක් ගාණක් ඒගොල්ලෝ ගත්තොත් එතන මොකක් හරි ගැටුමක් තියෙනවද? එහෙමම ගැටුමක් නෑ. ඒක ඇත්තම ඒක නිෂ්පාදකය තමයි බලාගත යුත්තේ. දැන් අපි නම් එදා කරේ මුදල් වලට වැඩිය අපි ඒකට කැපවීම. අපේ කැපවීම තමයි එදා බැලුවේ. ඇත්තටම අද කාලේ අපේ නළු නිළියන් එදා හිටපු නළු නිළියන් අද බොහෝ දුරට ඒ කියන්නේ මේ කෝවිඩ් වසංගතයත් එක්ක බොහෝ දුරට සමහරුන්ට ජීවත්වීමේ අර්ගලයක යෙදෙන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙන්න හේතුව එදා සිනමාවේ ඉපුගට මොකද ගොඩක් දෙනෙක් කන දෙයක් තමයි ඇයි ඔයගොල්ලෝ සිනමාවෙන් හම්බ කරගත්තේ නැද්ද කියන එක. ඉතින් ඒගොල්ලෝ අපි එදා කරේ කැපවීම. ඉතින් මට නම් එහෙම දෙයක් අද වෙනකොට වෙලා නැහැ. මට රස්සාවක් තියෙන කෙනෙක් විදිහට මම හැම වෙලේම මුලින් තමයි හැම වැඩක්ම මං දේවල් කරන්නේ. ඉතින් මම කරන්නේ දැන් අපේ නවපරපුරේ නළු නිළියෝ කැපවීමක් නැහැ. ඒගොල්ලෝ එනවා රඟපෑවා ස්ක්‍රිප්ට් එක නිකන් කියෙව්වා. ඒකට අදාළ වූ දෙන්න ඕනේ ඇක්ෂන් රියක්ෂන් මොනවද කියලා දන්නේ. ඉතින් එහෙම කළා ඒගොල්ලෝ තවත් එකට යනවා බිසි කියලා. ඉතින් මම ඇත්තට මේක මම දැකලා තියෙනවා. ඉතින් එහෙම ඇත්ත එක රඟපාන්න හරි අමාරුයි. ඒක එකක් තව අපිට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ කැපවීම තමයි මේකේ මූලිකාංගයේ කැපවීම. තමන් චරිතය රඟපානකොට චරිතයට අපි සාධාරණයක් ඉටු කරන්න ඕනේ. ඉතින් මට මතකයි එදා මම සුදුවක්ක කියන චිත්‍රපටයේ රඟපාද්දී මිලින්ද ජයවර්ධන මහත්මයෙක් ගිහිල්ලා මේ පොඩි ගෙවල් වල ගිහිල්ලා මම දවසක් ජීවත් වුණා. කොහොමද ඒ චරිතය හැසිරෙන ආකාරය ගැන ඉගෙන ගත්තා. ඉතින් එවැනි කැපකිරීමක් මම කරේ මංගල තෑගරඟ පාණ්ඩේ ශ්‍රී විමලත් මහත්මයෙක්. මම දවස් දෙක තුනේ ඉඳලා මම කොහොමද මේ චරිතයට පණ පොවන්නේ කොහොමද කියන එක මම එදා ඉගෙන ගත්තා. ඒත් අද අපි අලුත් නළු නිළියෝ කරන්නේ කවදාකවත්. ඒගොල්ලෝ ඉනෝ ඒගොල්ලෝ හැමදේම හිතන්නේ මම දන්නවා. මම තමයි සියල්ල දත් එකම රංගන ශිල්පියා කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ටිකක් වැඩ කරන්න පොඩි තියෙනවා ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒත් කමක් නැහැ. ඒගොල්ලොත් කවදා හරි දවසක ඉගෙන ගනි මොකද සත්‍ය කියන එක. එතකොට ඒ එතනදී ඒක බලපානව නේද අපේ මේ කලාවට බලපානව නේද? කලාවට අනිවාර්යෙන්ම ඒ බලපෑපු එක තමයි අද මේ කලාවට වෙලා තියෙන්නේ. මේ 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 මොහොතේ වෙලා තියෙන්නේ ඒදී. අද ඔය චිත්‍රපටි සෑහෙන්න තියෙනවා. ඒ චිත්‍රපටි අද තෝරගන්න පුළුවන් වෙලා තියෙනවා 25ක්. 80ක් තියෙන චිත්‍රපටි 80ක් තියෙන 80 25යි තෝරගන්න පුළුවන් වෙන්නේ ප්‍රදර්ශනය සඳහා. අන්න ඔය හේතුව තමයි මිනට එක්ක පාරේ විදගෙන යන ඕනෙක අරගෙන ඕනෙකෙනෙක් අරගෙන චිත්‍රපටි කරනවා. ටෙලිනාටික නම් ප්‍රශ්නයක් නැහැ. චැනල් එක කැමති නම් ඒක දැම්මා. ගෙදර ඉඳලා බලන් ඉන්න තියෙන්නේ. චිත්‍රපටි එහෙම නෙවෙයි. චිත්‍රපටි දුවන්නේ අද. හේතුව ඔන්න ඕකයි. අධ්‍යක්ෂ කරන වැඩේ කවුරු හෝ අඩු මිලට ගත්තා දැම්ම එයාලා වරංගපාවල චිත්‍රපට මේ ප්‍රදර්ශනය. අද ඒගොල්ලන්ට ඒ දෙක අතරතුර වෙන සිද්ධි වෙනවා මං හිතන්නේ. මොන සිද්ධි දෙයක් කියන්නේ? ඒ කියන්නේ අපි හිතමුකෝ නිකන් ඊට එහා ගියද අපි හිතමු කාට හරි අපි කියමු දැන් වෙන කෙනෙක්ට ආසාව තියෙනවා මේ වගේ දේවල් දිනවා. හැබැයි ඒකෙන් වෙන ප්‍රයෝජන තක මොන හරි ඒ වගේ දේවල් මොකද්ද ප්‍රයෝජන තක කියන්නේ? කියන්නේ ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි හිතමු අලුතෙන් ඉන්න කෙනෙක් එනවා යාළුවෙක් එනවා. ආවට පස්සේ ඒ ගෑනලා යෝජනා ඉදිරිපත් කිරීම වෙනත් අනිවාර්යෙන්ම එහෙම යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද
අපි ඇත්තරම සිනමාවට එන්න ඕන හොඳ බුද්ධියකුත් එක්ක. මොකද ඔගේ ගෑනු පිරිමි කියලා දෙපැත්තක් තියෙනවා. ඇත්තරම ඕන මම කවදාකවත් වරදක් කියන්නේ පිරිමියට ගෑනුන්ට හිත ගියාම. ඔව්. ලස්සන ගර්ල් කෙනෙක් දැක්කම හිතනවා. ඒක ස්වභාව ධර්මය. ඉතින් සිද්ධ වෙන දේ. ඒක ඔයා හිතන්නේ ඒක ශේෂ්ත්‍රයට බලපෑමක් නැහැ. නෑ, ශේෂ්ත්‍රයේ කිසිම බලපෑමක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ එන රංගන ශිල්පිනිය කොහොමද මම හිත දෙපයින් හිටගෙන මේ ශේෂ්ත්‍රයේ ගමන් කළ යුත්තේ කෙසේද කොහොමද කියන එක එයා ඉගෙන ගන්න ඕනේ. එතකොට එයා ඇවිල්ලා අධ්‍යක්ෂකවරයා ඕනම් මේ චිත්‍රපටි වල ඉතරනේ ඕනම් පිරිමි කෙනෙක් පොඩි වචනයක් දෙකක් දානවා. ඒ දාපු ගමන්ම එම ගෑනු දරුවා කැමැත්ත ප්‍රකාශ කරොත් මොකද වෙන්නේ? ඒක ඕන කෙනෙකුට මේ ලෝකේ චිත්‍රපටි වල ඉතරනේ ඕන නැහැ. ඒක එතනදී මම කියන්නේ යන්නේ එතන ඒක බලපානවද ගොඩක් ශේෂ්ත්‍රයට? ශේෂ්ත්‍රයට එහෙම බලපෑමක් නැහැ. ඇත්තටම බලපෑමක් නැහැ. ඒ වගේම ශේෂ්ත්‍රය තුල ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඕක මේ මවාගත් දෙයක් පිටස්සර ඉන්න අය මවාගත් දෙයක්. මොකද අපි චිත්‍රපටියකට එතකොට අර ඔයා හිතන්නේ එතකොට අර ප්‍රවීණ කෙනෙක්ට ඒ කියන්නේ දැන් උගුලගේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ යම් කිසි මිල ගණන් තියෙනවා. ඔයාලා මේ ගානට තමයි මම මේක ඇක්ට් කරන්නේ. එතකොට හිතන්නේ නැද්ද මම මේක අඩු මිලකට මේ රංගනයට දායකත්වය ලබා දෙනවා කියලා? නෑ, මෙහෙම ඕක අපි තේරුම් ගන්න ඕනේ. අපිට හොඳ චරිතයක් ලැබුණොත්, හොඳ ඒ කියන්නේ හොඳ ස්ක්‍රිප්ට් එකක හොඳ චරිතයක් ලැබුණොත් අපි මිල මුදල් ගැන හිතන්න ඕනේ නැහැ. කවදාවත් හිතන්න ඕනේ නැහැ. මොකද ඒක අපි ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න මේ හොඳ චරිතාංග නිලියක් වීමේ පෙරදරි කරගෙන ඒ වගේ හොඳ සම්මානයක් කරගෙන අපි ඉන්න අපි අදහස් කරනවා නම් අපි මුදල් ගැන හිතන්න ඕනද නැහැ. අපි හිතනවා නම් අපිට මේ චරිතයක් ලැබිලා තියෙනවා, ඒ චරිතය අපි අර චිත්‍රපටි ගොඩ ගහ ගන්න ඕනේ කියන ඒ අරමුණින් ඉන්නවා නම් අපිට සමහර වෙලාවට පුළුවන් ඒ චරිතය නිකන් රඟපාන්න. ඒ රඟපෑව වගේම පිටිපස්ස තිරය පිටිපස්ස අපේ ජීවිතවල පිටිපස්ස තියෙන්නේ මොකද්ද? ආර්ථික ප්‍රශ්න. ඉතින් ඔය ආර්ථික ප්‍රශ්නයත් එක්ක තමයි චිත්‍රපටි කලාවත් යන්නේ. එතෙන්දී අපිට මුදල් අපිට අද වෙලා තියෙන අපි මුදල් ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එදා අපි කතා කරගෙන යනකොට අද එහෙම නෙවෙයි අපිට මුදලක් ගන්න ඕනේ. එතකොට අපිට වැඩිය එන නවකෙක් මුදල් ගන්නකොට ඇත්තටම අපි බලන එක සාධාරණද කියලා. ඒ කියන්නේ එයා ඒක ජනප්‍රිය වෙන්න කතා කරන දේ. ජනප්‍රිය වෙන්න ගොඩක් දේවල් තියෙනවා. මුදල් කතා කරන්නේ කියන්නේ ප්‍රොඩියුසර් හැමදේම කතා කරන්නේ. එතකොට ඒ චරිතයට සරිලන මුදලක් තියෙනවා. සහ ඒ කියන්නේ රඟපන්නව චරිතයට. ඒ වගේම අපි මො සනෝජ බිබ්ලියකෝ සනෝජ බිබ්ලිය කෙනෙක්ගේ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම සරිලන මුදලක් ලැබෙනවද කියන එක තමයි හිතන්න ඕනේ. ඒක ලැබෙනව නම් චරිතය රඟපෑවට කමක් නැහැ. එහෙම නැතු ඒ වටිනාකම සහ චරිතය ඔය දෙක අවබෝධ කරගන්න ඕනේ. සනෝජ බිබ්ලිය කියන චරිතය සහ ස්ක්‍රිප්ට් එකේ තියෙන චරිතය. ඔය චරිත දෙක අවබෝධ කරගෙන ඒක සරිලන මුදලක් ලැබෙනවා නම් අපි හිතන්න නරකයි අනිත් එක්කෙනාගේ මුදල ගැන. කවදාකවත් හිතන්නේ. එතකොට හිතෙන්නේ නැද්ද දැන්? එතකොට දැන් අපි හිතමු අධ්‍යක්ෂකවරයෙක් හරි නිෂ්පාදකවරයෙක් හරි දැන් මෙහෙම අරගෙන දැන් අපි තෝරා ගැනීමක් කරනවා. එතකොට රයිට් සනෝජ බිබ්ලියට හරියන්නේ මෙන්න මේ කැරක්ටර් එක මෙහෙම කරන්න ඕනේ. හරි. ඒක කතා කරලා මේක කරාට පස්සේ දැන් එතනදී මොනවා හරි ගැටලුවක් වුණොත් දැන් මෙයා නෙමෙයි වෙන කෙනෙක්. දැන් ඊට වඩා අපි හිතමුකෝ යම් කිසි එක මුදල් ගෙවන මුදල හරි මොනවා හරි දෙයකට වෙන නැ ලෝ බජට් එකකට කතා කරපු කෙනෙක් එහෙම කරනවා. හරි. එයා කැමති වෙනවා. අර එතකොට නිකන් හිතෙන්නේ නැද්ද පොඩි මේ අලුත් පරපුරත් එක්ක බැලුවාම පොඩි අසාධාරණකමක් වගේ දැනෙනවා? නෑ, අපි අලුත් පරපුරත් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. මොකද අපෙන් පස්සේ අපි අලුත් පරපුරක් බිහි කරන්න ඕනේ. ඔව්, ඒත් එක්කම හරි ඒ අලුත් පරපුරට දෙනවනේ අපි. ඒ දෙනකොට දැන් ඔයාලා ආපු ගමන් මාර්ගයක් තියෙනවනේ. දැන් එහෙම ගමන් මාර්ගයක නෙමෙයිනේ දැන් ඉන්නේ. මම මේකයි අපි දැන් අපි මේන් රෝල් එක කියන්නේ චිත්‍රපට ප්‍රධාන චරිත. ඔව්. ප්‍රධාන චරිත රඟපාලා අද අපිට ප්‍රධාන චරිත රඟපාන්න බැරි වෙනවා. මොකද අපි වයසත් එක්ක. මොකද ප්‍රධාන චරිතයට ඊට වැඩිය අඩු වයස් මට්ටමේ ගැන් ළමෙක්ව ගන්නවා. ඒක අපිට අම්මා කෙනෙක්ගේ හරි අක්කා කෙනෙක්ගේ චරිතය තමයි රඟපාන්නේ. ඊට වැඩිය අර රඟපානවා නම් පැයක විතර අපිට පැය භාගයක්වත් විනාඩි 10ක චරිතයක් වෙන්න පුළුවන්. එතකොට ඒ චරිතය අපි දැනගන්න ඕනේ. මේ චරිතය සමාජයට කොහොමද මම මේක දෙන්නේ?
මම කොහොමද මේක ප්‍රේක්ෂකයා තුළ ආන්දෝලනාත්මක ලෙස මේක ඇති කරගන්නේ කොහොමද මේ චරිතය කියන එක අපි හිතින් හිතන්න ඕනේ. අපි අර පැය දෙකක රඟපෑවත් අපි එක විනාඩි පහේ අපේ චරිතය ඉස්මතු වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපිට රඟපාන්න පුළුවන් පුළුවන් චරිත අපි තෝරගන්න. සීනි බෝල චරිත නෙවෙයි. සීනි බෝල චරිත අපිට අනන්ත වැඩක් නැහැ. ඒවට දහස් ගණන් කට්ටියි. ඉතින් ඒක නිසා මේ දැන් නවක ඉන්න පරපුර දක්ෂතාවය තියෙනවා ගොඩක්. ගොඩක් දක්ෂයි. ඇත්තටම දැක්. ඒ කියන්නේ අක්කොතනදි හිතනවද දැන් අඩුම ගානේ අපි කතා කරොත් එහෙම දැන් අපි හිතමුකෝ දැන් චිත්‍රපටයක රඟපානවා කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනේනේ. එතකොට අක්ක මොකද හිතන්නේ නර්තනයේ පැත්ත ගැන එහෙම බැලුවොත් එහෙම අපේ දැන් ඉන්න නම් අනිවාර්යෙන් එදාට වැඩිය අද නර්තනාංශ වලින් ඉතාම කියන්නේ ඉහළ මට්ටමේ ඉන්නේ අපේ රංගන ශිල්පියන්. ඉතින් මොකද ඒ සම්බන්ධව දැන් එක එක මාධ්‍ය තුල තරඟ තිබුණා. ඉතින් එතකොට අපි හැබැයි තව දෙයක් තියෙනවා. ඒ වගේ තරඟ තියෙනවනේ. දැන් රියැලිටි ෂෝ එනවා. ඒ ෂෝ හැම තැනම වගේ. හැබැයි කාලයක් යනකොට ඒ තරඟ නැති වෙලා යනවනේ. මෙහෙමයි. ඒක හරි හොඳ ප්‍රශ්නයක්. තමන් දැනගන්න ඕනේ තමන් හැම වෙලේම තමන් මොලෙන් තමයි වැඩ කරන්න ඕනේ. මේකට ආපුවාම මොලෙන් වැඩ කරන්න ඕනේ. මම කොහොමද ඉදිරියට යන්නේ, මම කොහොමද මේ නම තියාගන්නේ කියන එක. එතකොට ඒක මම හොඳ අතට යන්නත් පුළුවන් නරක අතට යන්නත් පුළුවන්. එතකොට මම හොඳ අතේ මේ ගමන යන්නේ කොහොමද කියන එක හැම වෙලේම මොලෙන් කල්පනා කරලා ඒක තමයි හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුමයි. සෑම නිලියෙකුටම නළුවෙකුටම හොඳ අධ්‍යාපනයක් අරගෙන මේ ෆීල්ඩ් එකට ආවොතින් තමයි ඒ ගමන යා හැකි. ඒ වගේම හොඳ දක්ෂතා තියෙන්න ඕනේ. හැම අතින්ම පරිපූර්ණ වෙලා ඉන්න ඕනේ. එතකොට මම හිතන්නේ කිසිම බාධාවක් නැහැ. හැබැයි අර අපි දැන් අර දකින්න වගේ මේ ශේෂ්ත්‍රයට ඕන කෙනෙක්ට එන්නත් පුළුවන්, ඕනම කෙනෙක්ට යන්නත් පුළුවන්. යන්නත් පුළුවන් නැති වෙන්න. නැති වෙන්නත් පුළුවන්. හැබැයි එතනදි හිතෙන්නේ නැද්ද ඒ වගේ එන යන අය අතර ගත්තොත් ශේෂ්ත්‍රයට ගොඩක් වෙලාවට ශේෂ්ත්‍රයේ නිකන් අපි තුඹ පරිහානියට ලක් කරලා යන අය ඉන්නවද? ඉන්නවා. අනිවාර්යෙන්ම ඉන්නවා. පරිහානියට ලක් කරන චරිත මේ අපේ ෆීල්ඩ් එකේ ඉන්නවා. ඒ ඒ ඇයි අද එහෙම මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ? එහෙම තත්ත්වයට වැටිලා තියෙන්නේ අපේ අධ්‍යක්ෂකවරු. මම කෙලින්ම ඇඟිල්ල දික් කරන්නේ අධ්‍යක්ෂකවරුන්ට. හැබැයි දැන් එතනදී කලින් මම අක්කගෙන් අහපු දෙයකදී අක්ක කෝනේ අධ්‍යක්ෂකවරුන් ඒ වගේ දේවල් කිසිම දෙයකට නැහැ කියලා. නෑ මං කියන්නේ ඔයා ඉස්සෙල්ලා අපි කතා කරේ අයුතු ප්‍රයෝජන ගේනවද කියන එක. ඔව්. ඒක නෙවෙයි මම මේ වෙලාවේ අදහස් කරන්නේ. ඒක දැන මේක කරන්නේ මේගොල්ලන්ගේ මුදල්. අපි කියමු දැන් මට චරිතයකට කතා කරා. මගේ චරිතයට මම ඉල්ලනවා ලක්ෂ 3ක්. ඔව්. එතකොට තව මේ චරිතය කරන්න තව එක්කෙනෙක් ඉල්ලනවා මට 50,000ක් දෙන්න. ඔව්. කවුද අධ්‍යක්ෂකවරයා තෝරගන්නේ? අර 50,000 ඉල්ලපු එක්කෙනා. හරිද? එතකොට එයා කවදාවත් රඟපාලත් නැහැ. ඔව්. හරිද? එතකොට ඒ චරිතය අවබෝධ කරගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට අර තියෙන චිත්‍රපටයේ තියෙන දේත් එක්ක කලාශේෂ්ත්‍රේ ලොකු පරිහානියක් සිද්ධ වෙනවා ඒ කලාශේෂ්ත්‍රයට තමයි චිත්‍රපටියට. ඉතින් ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ එතනදී ඔකේ දැන් ගොඩක් ওই වගේ දැන් අකතුනේ අර ගොඩක් රිජෙක්ට් වුණා කියලා ගොඩක් එන. ඒ වගේ එහෙම ඒ කරන එක එක පැත්තකින් බැලුවොත් සාධාරණයි නේද? හැබැයි ඒ වියදම් කරන මුදල ඊට කලින් අර විදියට හරියට ප්ලෑන් කරගත්තා නම් ගැටලුවක් වෙන්නේ නැහැ නේද? අනිවාර්යෙන්ම චිත්‍රපටිය 80ක් තියෙනවා දැන් අද පොලිමේ චිත්‍රපටි 25ක් විතර තෝරලා තියෙන රිලීස් කරන්න හොඳම චිත්‍රපටි. අර ඉතුරු ටික මොනවා වේවිද කියන අපි දන්නේ. ඔව් එතකොට දැන් හිතන්නේ නැත්ද මේ වගේ දෙයක් අපි පටන් ගන්න කලින් නිර්මාණයක් මේ වගේ දෙයක් මෙන්න මේ චිත්‍රපටියෙන් මේ සමාජයට මේ වගේ දෙයක් වෙන්නේ, ලෝකෙට මේ වගේ දෙයක් වෙන්නේ, රටට මේ වගේ දෙයක් වෙන්නේ කියන එක අපි එලි දක්වනවනේ. එදා ඒගොල්ලෝ හිතුවේ නෑ ඒ ගැන. අන්න ඒක තමයි. එදා ඒගොල්ලෝ හිතන්නේ නැතුව ඒ චිත්‍රපටි කරා. ඒගොල්ලෝ සමහර මේ කරේ අර පොඩි කැමරාස් තියාගෙන ඒ වලින් කරලා ඊට පස්සේ ඒකෙන් අර එන්ලාර්ජ් කරන ඒක ලොකු ස්ක්‍රීන් එකට ඒ විදිහට කරපු චිත්‍රපට ගොඩක් ඒවා තියෙන ඒ වගේවා. ඉතින් ඒගොල්ලෝ හිතුවේ නැහැ කවදාකවත් අද සිනමාවට මේ වගේ තත්ත්වයක් වෙයි කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ ඒ වගේ කරන ප්‍රමිතියක් නැති නිසා තමයි ප්‍රශ්නේ. ප්‍රමිතියක් නැහැ. අපේ ඇත්තටම ප්‍රමිතියක් නැහැ. ඒ ප්‍රමිතිය දැන් තමයි හදාගෙන ඉන්නේ චිත්‍රපට සංස්ථාව විසින්. ඇත්තටම බලය තියෙන චිත්‍රපට සංස්ථාවට. එතකොට චිත්‍රපට සංස්ථාවට හොඳයි පවර්ෆුල් ඇක්ට් එකක් තියෙනවා. සභාපති අපේ සභාපතිතුමාට බලවත් ලෙස ක්‍රියා කරන්න පුළුවන් මේ
කියන්නේ හොඳ නීති රීති මාලාවක් එක්ක යන්න පුළුවන් හොඳ ඇක්ට් එකක් මේක. ඉතින් දැන් නඩුවකුත් යනවා මේ සම්බන්ධව. මම දන්න අපේ වත්මන් සභාපතිතුමාට මේ පිළිබඳව තව ටිකක් උනන්දු වෙලා මේ මේ අපි සියලු දෙනාම එකම එකම අදහසකට ගේන්න පුළුවන් නම් ඇත්තම චිත්‍රපට ශිල්පයේ මිටුලි තා ඉහළට යනවා. මේක වෙලා තියෙන සමහර ඉන්න තමන්ගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන කට්ටියක් ඉන්නවා. සමහර ඉන්න නෑ පොදුවේ සමත්ක සමස්තයක් හිතේ සමස්ත මේ සියලු දෙනාම ගොඩ යන්න ඕනේ කියන එක සමහර හිතනවා. ඉතින් ඕක දැන් ඔය ඕගේ අද්භූත ධාරී තත්වයක තමයි අද තියෙන්නේ. දැන් අතනදී අපි ඉස්සර කතා කරන්නේ අධ්‍යක්ෂකවරුන් ගැන මෙහෙම ඒක නම් පොඩ්ඩක් ආයකට මතක් කරගන්න. අධ්‍යක්ෂකවරු කියන්නේ මේ චරිත වනේ ඕ චරිත තෝරගන්න උදව් වෙන චරිත තෝරගන්න විට අධ්‍යක්ෂකවරු අපි දැනගත යුතුයි මම කවුද මේ මගේ මම මේක ස්ක්‍රිප්ට් එකක් මගේ ස්ක්‍රිප්ට් එක මගේ චිත්‍රපටිය ප්‍රොඩියුසර් වෙන කෙනෙක්නේ අධ්‍යක්ෂකතුමා දිවුවොත්නේ අධ්‍යක්ෂකතුමාට උන් එයා දැනගන්න ඕනේ මම මේ චරිත වලට කොහොමද තෝරගන්නේ චරිත එතකොට මේගොල්ලන්ගේ අපි අපේ පරණ ආටිස්ලා ඉන්නවා දැන් අපි වගේ පරණ ආටිස් එතකොට මේගොල්ලන් ගේ මම මේ චිත්‍රපටිය හැදුවොත් මේක දුවයිද ද එහෙම නැත්නම් අලුත් නවකේ ඉඳලා මේක ගියොත් දුවයිද ඔත අධ්‍යක්ෂකතුමාට ප්‍රොඩියුසර්ට උනේ සල්ලි එතකොට මේ ඔහොම හිතන්න ඕනේ ඉස්සරහ එතකොට දැන් තව දෙයක් තියෙනවනේ දැන් අපි හරියට බැලුවොත් එහෙම අධ්‍යක්ෂකවරුන්ට එහෙම මේ පළපුරුද්ද පාඨමාලා කියන දේ අපේ රටේ ටිකක් ඇත්තටම අධ්‍යක්ෂකවරුන්ට අද පාඨමාලාවල් නැහැ. එහෙනම් පාඨමාලාවල් තුලින් ඉගෙන ගන්නවත් බෑ. ඉස්ලාම ඒජි වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ලයිට් බෝයි වෙලා ඉන්න ඕනේ. අපි මතක් කරනවානේ ගාමිණී ෆොන්සේකා මැතිතුමා. එතුමා ලයිට් බෝයි කෙනෙක් වෙලා ඉඳලා ආවේ. ඒජි කෙනෙක් වෙන්න ඕනේ. ඇසිස්ටන්ට් ඒජි ඊට පස්සේ තමයි ඩිරෙක්ටර් වෙන්න ඕනේ. ඊට පස්සේ ඩිරෙක්ට් කරන දේ බලලා තමයි අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. දැන් රංගනය කියන එක නම් රංගනය අපිට කියන්නේ කියලා දෙන්න බෑ කෙනෙකුට. ඒක අපේ මේ ඇඟ තුලින්ම එන්න ඕනේ. ඇත්තම රංගනය කියන්නේ අපි දේවත්වයෙන් සැලකිය යුතු මේක. ඒක අපි ඉපදෙනකොටම අපිට ස්ක්‍රිප්ට් එකක් ලියලා තියෙනවා අපි තුල අපි ගැන. ඒ දිව්‍යන් වහන්සේ විසින් තමයි අපිට ලබා දෙන්නේ මේ රඟපෑම ගැන. එතකොට අධ්‍යක්ෂණය ගැන. එතකොට කලා අධ්‍යක්ෂණය. ඒ හැම දෙයක්ම එන්නේ ඒක අපි ඉපදෙනකොටම කියලා උපතින්ම අපි අරගෙන එන දෙයක්. අපිට එතකොට දැන් සනෝජ බිබිලේ කියන චරිතය අපි කතා කරුත් එහෙම සනෝජ බිබිලේ ඒ චරිතේ මෙතෙක් කල් කරපු හැම චරිතකම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. මම නම් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා ගොඩක් දුරට. ඒ නිසා මංගල ත්‍යාග චිත්‍රපටින් මම සම්මානයක් ගත්තා. සුදු අක්ක එකෙන් සම්මානයක් ගත්තා. ඉතින් ඒ වගේ ඒ ප්‍රධාන ඒ චරිත දෙකේ ඊට පස්සේ මම රංගපල සැම්සන් කුමාරගේ චරිත ඒ කියන්නේ වා කමර්ෂල් චිත්‍රපට ඒ වගේ චිත්‍රපට සම්මානයක් ලැබුණේ නැහැ. ඒ වුණාට මම සාධාරණයක් ඉටු කරලා තියෙන හැම චිත්‍රපටයකටම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. මොකද මගේ චිත්‍රපටි දින 50කට වැඩිය දුවලා තියෙන එක චිත්‍රපටියක් ඇරෙන්න. ඔගේ මම අධ්‍යක්ෂිකාවක් මම අලුයට ගිනි කියන චිත්‍රපටියේ සෝරි අධ්‍යක්ෂණය මම තමයි ප්‍රොඩියුසර් අධ්‍යක්ෂක සැම්සන් කුමාරගේ. ඉතින් ඒ චිත්‍රපටිය කරද්දී උනත් මම ඉතාම සාධාරණ ලෙස චරිතයට ඉතාම සාධාරණ දක් ඉටු කරපු කෙනෙක්. එතකොට මේ අක්කේ දැන් මොකද? ඇත්තටම දැන් අපි කතා කරුත් එහෙම දැන් අක්ක කාර්යාලයක සේවය කරන කෙනෙක්නේ. ඒ වගේ කෙනෙක් ලෙස ගත්තාම කොහොමද මේ වගේ දේවල් ඒ බිසි චරිතෙත් එක්ක මේව කරගන්නේ? ඒක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එක. මම හොඳ අධ්‍යාපනයක් ලැබපු කෙනෙක්. එතකොට මම ඒ අධ්‍යාපනයත් එක්ක මට මම මේව කොහොමද කරන්නේ කියන එක හරියට සැලසුම් කරගන්නවා. එතකොට මම මගේ කාර්යාලයට මම ගිහිල්ලා ඉස්සලාම යනකොට මම බලන චිත්‍රපටි ලෝකයට මම ඇතුළු වෙන්නේ කොහොමද මම ඉස්සලාම රස්සාවට ආවේ ඇතුළු වෙන්නේ කොහොමද කියන එකයි මම බැලුවේ මම මේක හිතපු දෙයක් නෙවෙයි ඒක අහම්බෙන් වෙච්ච දෙයක් ඇත්තටම කවදාවත් මම චිත්‍රපට නිලියක් වෙන්න හිතුවේම නැහැ ඉතින් මම මාව වැඩ කරන තැනින් මාව ඇරියා මිස් වර්කින් ගර්ල් කියන මේකට ඇරියට පස්සේ ඔකේටි සුමිත්‍රාන්ටි රවින්දන්දනිය මහත්මයා හිටියේ. පස්සේ මම මිස් වර්කින් ගර්ල් එකේ ෆස්ට් රවුන්ඩ් එකක් වුණාම මට ආරාධනාවක් ලැබුණා රඟපාන්න එන්න කැමතිද කියලා. මම එදා තමයි රඟපානවා කියන එක දැනගත්තේ. මට ලොකු ආසාවක් ඇති වුණා. ඒත් මට කවදාවත් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. ඊට පස්සේ මම අහම්බෙන් යන යාළුවෙක් ගෙදර මතක් කළ යුතුමයි ඩේවිඩ් මාක්ස්. එයා ගෙදර ගියාම එයා මට
මා දැකපු ගමන් ඇහුවා චිත්‍රපටි රංගපාන කැමතිද කියලා. මං කිව්වා මං දන්නේ නැහැ කියලා. වා දැනගත්ත නැතුනට කමන අපි එහෙම කෙනෙක් තමයි හොයන්නේ කිව්වා. ඊට පස්සේ මම ඒත් හිතුවේ නැහැ මේ මට කඩත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මේ දේවින්ද මාක්ස් මාව එක්කගෙන ගියා චෝ මයිකල් මහත්තයා ළඟට. එතන ජමල් චෛත්‍ර මහත්මයා. ඒගොල්ලෝ දැක්කම මම හිතුවා ඔජ්ජි කුමාරතුංගේ කැට් කරන්න කැමතිද කියලා. මට ඉතින් ජීවිතේ මේ නිකම් මන් දැනම ලෝකෙම මට ලැබුණා වගේ. මං කැමති කිව්වත් මං කොහොම රඟපාන්න දන්නේ නැහැ කියලා. බය වෙන්න එපා අපි කියලා දෙන්නා කිව්වා. අපි කියන දේ ඔයා ඒ විදිහටම කරන්න ඕනේ කිව්වා. මං කහා කියලා. ඊට පස්සේ තමයි මම ඉස්සලාම විචර් කුමාර මහත්තයා එක්ක තමයි ළඟ බැලුවේ. ඒ තමයි සූර්යන් නෑ ජය පුතනද කියන්නේ නැහැ. ජයපුතන චිත්‍රපටියේ නම ජයශ්‍රී මංගලම්. ජයශ්‍රී මංගලම් කියන චිත්‍රපටිය ඒක කවදාවත් එන්නේ නැහැ එළියට. විජය කුමාරතුංග මහත්මයා අපි අතරින් නියෝගය දිය නිසා. ඊට පස්සේ ඉතින් මම ටයිම් මැනේජ්මන්ට් කියන්නේ ඊට පස්සේ මම හිතුවා කවදාවත් ඇඩ් කරන්නේ නැහැ කියලා. ඒ වුණාට මම මොකද අපේ අම්මේ ටිකක් අකමැති. පස්සේ මට හිතුණා මං ගෙදර ගිහලා කල්පනා කරගෙන ඉන්නවා වට හිතුණා නැහැ. රඟපෑවත් හරි එක්තරා ජොලියක් මේක. මේක ඉගෙන ගන්න තියෙනවා ගොඩක් දේවල්. එතකොට මම කරපඩේ ඊළඟ කතා කරපු එකටත් ගියා. හැබැයි ගිහලා මට තේරුණා මම ඉගෙන ගන්න ඕනේ මේක කියන එක. මම වැඩිහිටි මගේ කට්ටියගෙන් මං ටික ටික ඉගෙන ගත්තා මේක. ඊට පස්සේ මම කියන්නේ පොත්පත් කියෙව්වා. එහෙම කරලා තමයි මම ආවේ. එහෙම වෙනකොට ඇත්තටම කියනවා නම් මම හොඳ උදාහරණයක් කියන්නම්. මම කවදාවත් විකට චරිත කරලා තිබුණේ නැහැ. ඒ වුණාට මට හම්බුණා නෝනාවනි මහත්මිය කෙනෙක්ගේ විකට චරිතය රඟපාන්න. මම 17 කල්පනා කරා මම කොහොමද මේ කරන්නේ කියලා. ඒක තමයි එකම හොඳම උදාහරණය. මම කරපලි මම පැත්තකට ගිහිල්ලා කට ඇද කරලා රයද කරලා කණ්ණාඩි ඉස්සරහට කවදාවත් ඒක හරියන්නේ නැහැ. මම මගේ යාළුවෝ ඉස්සරහා තියලා මම රඟපාන්න ගත්තා ඒව හරියන්නේ නැහැ. ඊට පස්සේ මම හිතාගත්ත කමක් නැහැ. මම යනවා සෙට් එකට. ඊළඟ සෙට් එකට ගිහිල්ලා මම බලාගෙන හිටියා අනිත් අය රඟපාන්න දියා. ඒ කියන්නේ ග්‍රෑන්ඩ් මිටොජිකෝ විජේනන්ද සිරි. ඒගොල්ලෝ කවදාවත් කට ඇද කරගෙන අත්පය දිග ඇරගෙන එහෙම නෙවෙයි රඟපාන්නේ. වචන වලින් ඒගොල්ලෝ දෙන්නේ. මම හිතන්නේ මේක තමයි කරන්න ඕනේ විදිය. අන්න මම ඉගෙන ගත්තා. ඊට පස්සේ මට මතකයි මම ඒ ගෙදරක තිබුණේ ගෙදර පිටිපස්සට ගිහිල්ලා මම තනියම ඩයලොග්ස් ඒ ඩයලොග්ස් මේවා කීයක මම කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඒවා උස් වෙන කොහොමද පහත් වෙන දැන් අරමයි මම මේවා කරගත්තා. කරගෙන ඇවිල්ලා තමයි මගේ චරිතය මම කරන්න ගත්තේ. ස්ටාර්ට් කරේ එහෙම. කරගෙන යනකොට මට ඇත්තටම ඉබේ මේක මට ආවා. මට කලින් සැරේ කරද්දී අමාරු වුණා. ඊට පස්සේ ටිකක් ටිකක් කරගෙන යනකොට පුළුවන් වුණා. මම එදායින් පස්සේ තමයි දැනගත්තේ මේවා ඉගෙන අපිට උගන්වන්න බෑ. අපි විසින් ඉගෙන ගන්න ඕනේ කියන එක. ඒ වගේ තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එකත් මම වැඩ කරන ස්ථානයේ මම ඇත්තටම කියනවා නම් ඒ වගේ ස්ථානයක මම මේක ඒගොල්ලන්ට හරි අමුතු දෙයක්. මම විසින් ඒගොල්ලන්ට කියලා දුන්නා කොහොමද රටක රංගන ශිල්පිනියක් රාජ්‍ය ආයතනයක වැඩ කරන ගම කොහොමද මේක තම කලාව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක මම ඒගොල්ලන්ටත් කියලා දුන්නා. ඉතින් ඒ අනුව තමයි ඇත්තටම මම මේ දෙකම මැනේජ් කරගෙන මම හැබැයි මම හොඳට වැඩ කරන ස්ථානයේ හොඳට වැඩ කරා. ඒ කියන්නේ කිසි කෙනෙකුට කතාවක් නොකියන්නේ වැඩ කරේ නැහැ කියලා කියන්නේ. මම මගේ ලන්ච් අවයකේ වුණත් කරන්න පුළුවන් වැඩ ටික කරා. එතන මේ ආෆ්ටර් ඔෆිස් වුණත් මම වැඩ කරා. ඒ වගේ මම දේවල් කරා. කරාට පස්සේ මට ඇත්තටම නිදහස ලැබුණේ මේ වගේ දෙයකට දේවල් වලට යන්න. ඒ වනි මාඩු ගන්න ඕනේ කොට. හැබැයි ඒ වගේ තමයි ඒක දින නීති රීති රෙගුලාසි මම කදාකවත් කැඩුවේ නැහැ. ඒක අනුව මට මැනේජ් කරගන්න තාමත් කරනවා ඒ විදිහට. හරි. එතකොට අක්කේ මේ ඉස්සෙල්ලා මට ගිහින් කතා කරලා තිබුණා මේ අලුතෙන් ක්ලබ් එකක් ඕගොල්ලෝ ඕපන් කරගෙන ඉගෙන පොඩක් අපි ප්‍රේක්ෂකයන්. ආව් අපි ඊයේ මේ අපි ඇත්තටම රංගන ශිල්පියන් වෙනුවෙන් අපිට ස්පෝර්ට්ස් ක්ලබ් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරලා මේ ඒ කියන්නේ මේක පෞද්ගලිකව කාගේ ඒ කියන්නේ කීප දෙනෙක්ගේ දෙයක් රාජ්‍ය අනුග්‍රහය නෙවෙයි පෞද්ගලික දෙයක්. මේක ලාල් මතක වීර මහත්මයා මතක් කරන්න ඕනේ යාගේ කන්සෙප්ට් එක. එයායි ප්‍රදීප්
ප්‍රදීප් සර්නෙමක මම මතක නෑ. ඒ මල්ලී එකතු වෙලා තමයි මේ කන්සෙප්ට් එක හදලා චිත්‍රපට සංස්ථාවට ඉදිරිපත් කළා. ඊයේ නිල වර්ණයේ ප්‍රවැත්වුවා මේ පිළිබඳ. මේ පිළිබඳ අපි වෙනම ගියක් අරගෙන ඒගේ රැස්වීම පවත්වන්න එක ශාමීය ශාලාවකුත් අනිත් ශාලාවේ තමයි අපිට එළියට ගිහලා කණ්ඩ බොණ්ඩ හරියට තැනක් නෑ. එකතු වෙන්න තැනක් නෑ. අපි වෙන තැනකට ගියාම අපි සද්ද නොකර ඉඳගෙන කාලා බීලා එන්න ඕනේ. එහෙම නෙවෙයි. ඉතින් තමන්ට කැමති කෑමක් කන්න පුළුවන් පොඩි රෙස්ටුරන්ට් එකක් වගේ එහෙම එකක් දාන්නයි. පූල් එකක් දාන්නයි. ඒ වගේම ටේබල් ටෙනිස්, එතකොට බිලියර්ඩ්ස් ඒ වගේ පුළුවන්. අපිටම කියලා ක්ලබ් එකක් හදාගන්න තමයි අපි ඊයේ මේක සිනියර් ස්ටාර් ක්ලබ් කියලා ඊයේ අපි හැදුවේ. ඉතින් අපිට මේක මේ වෙලාව මතක් කරන්න ඕනේ සභාපති විදිහට ඒකේ පත් වුණා චිත්‍රපට අධ්‍යක්ෂක රත්නම් මහත්මයා ඊයේ පත් වුණා එකට සුනිල් දීගෙනුත් ගොඩක් අනුග්‍රහයක ලැබෙනවා. ඉතින් තවත් කණ්ඩායමේ ගොඩක් අය ඉන්නවා මේකට. ඉතින් මම හරි සතුටුයි. මොකද අපි ඇත්ත මම දක් ක්‍රීඩිකාවක්, ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩිකාවක්. ඒ මට මම එදා දුක්ුණා අපිට ක්‍රීඩා කරන්න සහ අපි රංගන ශිල්ප ශිල්පිනියන් ඉන්නවා ගොඩක් ඉන්නවා මේ දක්ෂ. අපිට හොඳ ක්‍රීඩාවට හරිම දක්ෂ, නෙට්බෝල් වලට හරිම දක්ෂ. මම එක්තරා කාලෙක රංගන ශිල්පින් එකතු කළ නෙට්බෝල් කණ්ඩායමක් හැදුවා. අපි මානියක් හිටන් ඒක ඇවිල්ලා සෙල්ලම් කරා. එල්ලර අපි මේ රටේ හැමතැනම ගියා. ඒ වගේම තමයි ඉන්දියාවට කරගෙන ගියා. ඉතින් අපි දිනලාවේ ඉතින් අපි ඇයි අපිට ක්ලබ් එකක් නැත්තේ? ඇයි අපිට මේව කණ්ඩායම් නැත්තේ? එතකොට දැන් මම නෙට්බෝල් කණ්ඩායම අනිවාර්යෙන් හදනවා. මොකද මම නෙට්බෝල් ක්‍රීඩිකාවක්. ඒ වගේ තමයි අපි ක්‍රිකට් කණ්ඩායම් දෙකක් තියෙනවා, බොයිස් ලෙන් ගර්ල්ස් ලෙන් දෙකම. ඒගොල්ලෝ එතකොට අපි ගිය අවුරුද්දේ අපි හිටියා මේ රට යන්න හිටියා. ඒ කොවිඩ් ඉඳ යන්න බැරි වුණා. කලාශිෂ්ටි පමණයි. ඒතර අපි රට වටේම ක්‍රිකට් ගහනවා. ඉතින් අපිට ක්ලබ් එකක් නැහැ. මේ ඔක්කොම හේතු කරගෙන තමයි අපි මේ ඊයේ ක්ලබ් එක හැදුවේ. මම ආරාධනා කරන මගේ වෘත්ත තාත්තා මේ ආරාධනා රංගනශිල්පීන්ට කලාශිෂ්ට සම්බන්ධ සියලුම දෙනාට ඇවිල්ලා මේක සමාජිකත්වය ගන්න. ඒතර ඕන එක්කට එන්න පුළුවන්, යන්න පුළුවන්, ස්විමින් තියෙනවා. ඊට පස්සේ සමාජිකත්වය ගන්න පුළුවන් අපිට. මාව එක්ක හම්බුනොත් මගෙන් ෆෝම් එකක් ෆිල් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ නිලන්ති ඩයස් මහත්මිය හම්බෙලා එයාගෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් රත්න මහත්මයා එයාගෙන් ගන්න පුළුවන්. සුනිල් ටී එයාගෙන් ගන්න පුළුවන්. එයාගෙන්. එතකොට තරින ලාල් මතක වේද, අන්තර නිශාන්ත ප්‍රදීප් නිශාන්ත එයාගෙන් ගන්න පුළුවන්. එතකොට අපේ කවුද මේ තව කීප දෙනෙක් මතක නැහැ. විනු වෙත්ත සිංහ, එතකොට නුවන්ගි එයාගෙන් එහෙම ඔය ෆෝම් එක ගන්න පුළුවන්. නුවන්ගි ලියනගේ එයාගෙන් ෆෝම් එක ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන් ඇතර මේක මේ සාර්ථක වැඩ පිළිවෙලක් මම හිතන්නේ. මේ රටේ කවුරුත් එහෙම නොහිතපු දෙයක් ඒක කලාශිෂ්ට. ඒ වගේම කියන්න ඕනේ අපි හෙට අනිද්දා රංගන ශිල්පී මේ සිනමා හවුල පවත්වනවා. ඒ සිනමා හවුල ඇත්තම කියනවා නම් අපි මේ රටේ අමතක කරලා ඉන්නවා අපේම ශේෂ්ත්‍රයේ හිටපු 50 වෙනි දශකයේ හිටපු රංගන ශිල්ප ශිල්පිනියන්. ඒ විතරක් නෙවෙයි කැමරා ශිල්ප ශිල්පිනියන්, කලා අධ්‍යක්ෂණය, ඔය වගේ විවිධ අංශවල ඉන්න කලාවට සම්බන්ධ වුණු 50 වෙනි දශකයේ ඉන්න අය අද අපි අමතක කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන් අපි අතරේ මියෝ වෙලා යනවා අපිම දන්නේ නැහැ. අපි ඒගොල්ලන් අසනීප වෙලා ඉන්නවා අපිම දන්නේ නැහැ. ඉතින් මම ඒගොල්ලන් අපි අවසන් මොහොතේ අපි ඒගොල්ලන්ට අපි ගිහිලා ಗುಣකතනයක් කරනවා. ඇයි අපි අවසන් මොහොතේ ಗುಣකතනයක් කරන්නේ? ඒගොල්ලෝ ජීවත් වෙලා ඉන්න උනායි අපි ಗುಣකතනය කරනවා. ඒ නිසා මම හිතුවා අතර මමයි තව කීප දෙනෙක්, ඒ කියන්නේ මේකට සංගම් තුනක් එකතු වෙලා මේක කරන්නේ. එතකොට ඉවිල පර්මසිරි කොටිකාර, ඊළඟ සේනාරත්න, රාජ් රණසිංහ, මම, නිශාන්ත ජයකොඩි, සුජීව, ඔයගේ
කට්ටිය එකතු වෙලා අපි හිතුවා අපි සම්මාන වල ලක් කරමු. මේ කට්ටිය ගෙන්නමු ස්ටේජ් එකට. ගෙනල්ලා මේගොල්ලෝ ඇගීමකට ලක් කරමු. මේගොල්ලන් මූල්‍යම ආධාරයක් කරමු. ඒ වගේම මේ එක්කෙනෙකු විනාඩි 10ක් 15ක් දීලා හොඳ ඇගීමක් කරලා එතුගේ අන්නේ ඒ වගේ දෙයක් අපි කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් බිය මැසේජ් එකට ගෙනල්ලා ඔක්කොම ඕටෝග්‍රාෆ්ස් අස්සම් කරලා ඒගොල්ලන්ගේ ඒගොල්ලන් සතුටටපත් කරලා බෑන්ස් ගහලා ඒ වගේ කරලා අපි මේ වගේ උත්සවයක් කරමු නේද කියලා අපි කතා වුණා. ඉතින් ඒක තමයි මේ ඉදිරියට අපි දැන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය ක්ලබ් එකයි ඔය සිනමා උඩලයි. මොකද අපි ප්‍රේක්ෂකයන්ට දාමත කියලා ගිහින් තියෙනවා මේ සිනමාව. අපි නැවතත් අපි ගොඩ ගන්න ඕනේ. අපේ සිනමාව කියන්නේ කවදාකවත් මේ රටෙන් තුරන් කරන්න බෑ. ඒ වගේ තමයි විදේශීය චිත්‍රපටෙ එන්න පුළුවන්. මොනවාව වුණත් මේ සිංහල චිත්‍රපටවල තියෙන තැන කවදාවත් නැති කරන්න බෑ. ඉතින් අපි නැති කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකට අද නැති කරන්න ගොඩක් දෙනෙක් ඉන්නවා උත්සාහ කරනවා. මොකද හින්දි දෙමළ චිත්‍රපටි ගෙනල්ලා ඒත් අපේ සිංහල චිත්‍රපටි අපි නැති කරන්න දෙන්නේම නැහැ. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අක්කේ පොඩක් අපේ ප්‍රේක්ෂණය කියන කොහොමද අක්කගේ ඉස්සරහ වැඩ කරලා ඉගෙන ගන්න? ඉස්සරහ වැඩ කරලා ඉන්න ගොඩක් තියෙනවා. මොකද මම දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. මම චිත්‍ර ප්‍රදර්ශනයක් අනිවාර්යෙන් පවත්වනවා. මේ කල්ප දස්ස චිත්‍රත් මම වඳිනවා. ඒ වගේම රැකියාවක් කරනවා. ඒ වගේම තමයි විවිධ සංගම්වල මම නියෝජනය කරමින් ඒගොල්ලන්ගේ එකතු වෙලා මේ වගේ වැඩ කරනවා. ඉදිරියට සමාජ මන් චිත්‍රපටය නිෂ්පාදනය කරන්න පුළුවන්. අතවල මම අධ්‍යක්ෂණය පිළිබඳ යන්තම් ඉගෙන ගැනීමක් සිදු වෙනවා. ඔය වගේ දේවල් තමයි කරන්නේ. ඔව් ඒ වගේ තමයි මගේ ගෙදර නංගී ඉන්නවා, මේ අක්කා ඉන්නවා. ඒ දෙන්න එක ගියේ නැති ගමන් යන්න බලාපොරොත්තු වෙනවා රටවටේ පොඩ්ඩක්. කොවිඩ් ප්‍රශ්නේ එක අමතක කරලා තියෙන්නේ. අමතක කරලා යන්න හිතන් ඉන්නවා මේ දවස්වල. මොකද ටිකක් මගේ ඔෆිස් එකෙන් පොඩ්ඩක් නිදහස තියෙන නිසා. ඔය වගේ කාර්ය බහුලව තමයි මම ඉතින් ගත කරන්නේ. ඉතින් අක්කේ ඔව් ඇත්තම කියනවා නම් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා අපේ නාලිකාවත් සමග සම්බන්ධ වෙලා. ඇත්තටම කාර්ය බහුල අපි මම හිතන්නේ ගොඩක් කල් ඉඳලා කතා කරගත්තේ මේක ඉන්න ඕනේ ඒත් ඉතින් අද වෙලාවට හමු වෙලා මේක ඇරේන්ජ් කරගත්තා. ඉතින් සියලු කටයුතු අක්කගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තම කියනවා නම් දීර්ඝාෂ පතනවා. ඒ වගේම තමයි මේ කලාවට කළ හැකි උපරිම සේවාව ඔබට කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කිය හදවතින්ම. බොහොම ස්තුතියි. Bhavistuti. Navigator with Kavi Production.